සුබ දවසක් හැමෝටම අද වීඩියෝ අපි කතා කරන්න හදන්නේ අපේ සිංගල් ප්‍රොඩක්ට් view එකේ process එක ගැන අපිට මේ page එකට යන්න ඕන නම් මෙතන form එකේදී මෙතන buy now කියලා product එකක් click කරොත් එහෙම අපිව අරගෙන යනවා අපේ සිංගල් ප්‍රොඩක්ට් view.php කියන page එකට මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට දැන් මෙතන image මම එකයි add කරලා තියෙන්නේ image keep up මෙතන add කරන්න පුළුවන් ඒ වගේම මෙහෙම page එක click කරාට පස්සේ මෙතන මේ image එක අපිට පෙන්නනවා ඒ වගේම මෙතන අපේ quantity එක add කරන්න පුළුවන් අපි design එක ගැන කලින් වීඩියෝ එකේ කතා කරා ඒක හින්දා අපි මේක process එක ගැන විතරද කතා කරන්නේ මෙතන අපේ rating ගන්න පෙන්නනවා ඊට පස්සේ price එක පෙන්නනවා ඊට පස්සේ sale එක name එක ඊට පස්සේ මෙතන අපේ quantity ගන්න ඇතුළත් කරන්න පුළුවන් අපිට කොච්චරක් ඕනේද කියලා ඊළඟට මෙතන buy now click කරපු ගමන් අපිට payment gateway එකක් ඇවිල්ලා අපිට payment එක කරගන්න පුළුවන් අපි ඒක payment gateway එක ගැන පස්සේ වීඩියෝ එකේ කතා කරමු හොඳයි අපි දැන් යම් code එකට ඔයගොල්ලෝ කලින් දැක්කා buy now කියලා button එක click කරපු ගමන් අපිව single product view page එකට එකගෙන ආවා අපි ඒකද කරගෙන තියෙන්නේ අපි anchor tag එකක් ඇතුලේ buy now කියලා text එක දාලා තියෙනවා ඊට පස්සේ අපි ඒ link එක දාන තැනට පොඩි PHP code එකක් ලියලා තියෙනවා මේකෙදි වෙන දේ බැලුවොත් එහෙම අපි කියනවා single product view page එකේ single product view.php කියන page එකට අපි කියනවා මේකේ id එක bind කරන්න කියලා id එක bind කළා මේක මේකත් එක්කම අරගෙන යන්න කියලා තමයි අපි මෙතනදී කියන්නේ අපි single product view.php page එක ගියොත් එහෙම මම මේක කතා කරගෙන ඉන්න ඉස්සෙල්ලාම මම කියනවා රික්ව කරන්න කියලා අපේ connection file එක මොකද අපි database එකත් එක්ක මොනවා හරි දෙයක් කරගත්තේ කොඩ් data එකක් update කරන්න search කරන්න insert කරන්න මේ වගේ දේවල් වලට අපිට database එකත් එක්ක connect කරන්න අවශ්‍ය වෙනවා ඒක හින්දා මම මෙතන ඉස්සෙල්ලාම අපේ connection file එක link කරගෙන තියෙනවා ඊට පස්සේ මම මෙතන පොඩි if condition එකක් add කරගෙන තියෙනවා if condition එකක් add කරගෙන මම බලනවා අපිට id එකක් මෙතන set වෙලා තියෙන්නේ කියලා ඒ කියන්නේ මේ පැත්තෙන් id එකක් එවුවට කලින් මෙතන id එක set වෙලාද කියලා බලනවා අපි ඊට පස්සේ ඒ set වෙච්ච id එක මම ආයෙ variable එකට assign කර ගන්නවා pid කියලා ඊළඟට මම මෙතන search query එකක් ලියලා තියෙනවා මේ search query එක අපි ගන්නෙ අපි දැන් මේ පැත්තෙන් id එකක් ගත්තානේ ඒ id එකට අදාළව තමයි අපේ අනිත් details ටික අපි මෙතනදී ගන්නෙ ඒ කියන්නේ product name එක product price එක product quantity එක ඔය වගේ දේවල් එක description එක title එක මේ වගේ දේවල් අපි ගන්නෙ අපේ product id එකට අනුව දැන් අපි අද හොයාගන්න බෑ මෙයා click කරේ මොන product එකද කියලා ඒක තමයි අපි එහා පැත්තේ id එක ගත්තේ ඊට පස්සේ ඒ id එක අරන් අපි pid කියලා වෙන variable එකට assign කරගත්තා ඒ assign කරපු variable එකට අනුව තමයි අපි අපේ search query එක මෙතනදී වැඩ කරන්නේ දැන් ඒ ගත්තේ data ටික ඔක්කොම අපි product rs කියලා වෙනම variable එක assign කර ගන්නවා ඊට පස්සේ මම කරන්නේ මේ product rs කියන එකේ තියෙන rows ගාන ගන්නවා ඒ rows ගාන අරන් ඉවර වෙලා මම product num කියලා variable එකට ආයෙ assign කර ගන්නවා ඊට පස්සේ මම බලනවා මේ product num ගාන ඒ කියන්නේ දැන් අපිට දැන් මෙතන එන්න ඕනේ unique result එක දැන් සාමාන්‍යයෙන් අපි මේ product එකක් ගත්තොත් එහෙම මේ ටයිටල් එක මේ ප්‍රයිස් එක මේ ID එක විශේෂයෙන් මේ ID එක තියෙන ප්‍රොඩක්ට් එකෙන් එකයිනේ ඒකයි මෙතන ID එක සර්ච් කරන්නේ ඒ එන එක ප්‍රොඩක්ට් එක අපි බලනවා අපි මෙතනින් ආයෙ පොඩි මේ වැලිඩේෂන් එකක් කරගන්නවා මේක එකට සමානද කියලා එකට සමාන නම් අපි මේ ටික පෙච්චසොක් කරගන්නවා පෙච්චසොක් කරගන්නවා කියලා කියන්නේ මේකට අදාළ තියෙන ඩීටේල්ස් ටික ඔක්කොම මේ රෝ එකට අදාළව ඒකේ ID එක price එක මේ වගේ දේවල් ඔක්කොම අපි ආයෙ අරගෙන product data කියලා වෙන variable එකට assign කරගන්නවා. හරි. දැන් අපි ඊළඟට මෙතනදී අපේ design එක මෙතනට දාගෙන තියෙනවා. අපි දැන් design එක ගැන කලින් වීඩියෝ එකේ කතා කරා මේ programming part එක ගැන කතා කරගෙන යමු. මම මෙතන title එකටත් කරගෙන තියෙන්නේ අපේ දැන් අපි මෙතන product data කියලානේ ගන්නෙ. ඊට පස්සේ අපි ගන්නවා මේක title එක. ඒ කියන්නේ දැන් අපිට database එක අපි add කරගෙන තියෙනවා product title එක, ඊවස product name එක, product price එක වගේ දේවල්. අපි ඒකේ title එක තමයි අපේ title එක විදිහට. මෙතන අපේ page එකේ title එක විදිහට add කරගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙතනදී
මෙතනදි මම ආයෙ PHP කෝඩ් එකක් ලියාගෙන තියෙනවා. මේකෙදි මම අපේ ඩේටාබේස් එක සර්ච් කරනවා අපේ ඒ කියන්නේ ID එක යූස් කරලා. මම මෙතනදි ගන්න අපේ ඉමේජස් ටික. ඒ කියන්නේ ඩේටාබේස් එක අපි සේව් කරන්නේ ඉමේජ් එකක් විදිහට නෙමෙයි. අපි ඒ ඉමේජ් එක පාත් එකක් විදිහට තමයි ඩේටාබේස් එකේ සේව් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි ෆෝල්ඩයක් ක්‍රියේට් කළා. ඒ ෆෝල්ඩ එකේ ෆෝල්ඩ එකට තමයි ඉමේජස් ඇඩ් කරන්නේ. ඒ ඉමේජ් එක තියෙන පාත් එක තමයි අපි මෙතනදි ගන්නෙ. ඊට පස්සේ අපි ඒක අරන් ආයි ඉමේජ් නම් කියලා වේරියබල් එකට assign කරගන්නවා. ඊට පස්සේ මම මෙතන array එකක් add කරගෙන තියෙන්නේ. මම කිව්වා ඉස්සෙල්ලා අපේ image එකට වඩා ප්‍රමාණයක් අපි එකට වඩා මේකට add කරනවා කියලා. එකට වඩා තියාගන්න ඕන නම් තමයි මම මෙතන array එකක් use කරලා තියෙන්නේ. ඒ array එක අපි image කියලා variable එකට වෙනම assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම බලනවා අපේ image එක බිංදුවට අසමානද කියලා. ඊට පස්සේ අපි කියනවා මෙතන for loop එකක් add කරගෙන තියෙන අර image වැඩි ප්‍රමාණයක් තියෙන හින්දා ඊට පස්සේ අපි කියනවා අපේ ඒකේ path එක මේකට add කරන්න කියලා. හොඳයි. දැන් අපිට image එකක් තියෙනවා නම් මේ විදිහට අපේ image එක මේකට add වෙනවා. දැන් බැරි වෙනවත් image එකක් අපි add කළ නැත්තම් අපේ admin ඒ කියන්නේ සේල අපේ මේකට image එකක් add කළ නැත්තම් අපි කියනවා අපේ default images ටික මෙතනදී echo කරන්න කියලා. හොඳයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන අපේ ෆයිල්ස් ටික එහෙම ගැන. දැන් අපි කලින් අපේ database එකේ කියන ID එක නම් search කරලා අපි හැමදේම ගත්තානේ එතන. ඊට පස්සේ දැන් මම මෙතන ආයෙ PHP code එකක් add කරන්න තියෙනවා. අපි මෙතනදී ඒ කියන්නේ දැන් product data කියලා තමයි variable එකක් හදාගත්තේ. ඒකේ තියෙන price එක අපි ගන්න කියනවා. ඒ price එක අරන් ආයෙ price කියලා වෙන variable එකක් resign කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අපි මේ ටිකත් ඔය විදිහට හදාගෙන තියෙනවා price එකයි. ඊට පස්සේ දැන් අපි මෙතන පෙන්නනවනේ මීට වඩා අපි වැඩි ගාණක් ඇඩ් කරලා අපි පෙන්නනවා අපි එන යූසර් අපි පෙන්නනවා වෙච්චනක් ගණන් කලින් අපි දැන් දෙන්නේ මේ ගාන කියලා අඩුවට අපි පොඩ්ඩක් මෙතනදී පෙන්නනවා. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එක සේල් කරගන්න ඕන හින්දා මෙතන ඊට පස්සේ අපි පෙන්නනවා අපි කොච්චර වටිනම මේගොල්ලෝ දීලා තියෙනවද ඔය වගේ ටිකක්. ඒ කියන්නේ අපි කොහොම හරි ප්‍රොඩක්ට් එක සේල් කරගන්න ඕන හින්දා මේ විස්තර ටික අපි දාලා තියෙන්නේ. හැබැයි ඇත්ත ගාන මේක හොඳයි. ඔය වගේ අපි ක්‍රම ටිකක් පාවිච්චි කරනවා මෙතනදී. හොඳයි. ඊට පස්සේ අපි මෙතන අපේ ප්‍රයිස් එක පෙන්නනවා. මෙතන මම කලින් වීඩියෝ එකෙත් කිව්වා අපි සාමාන්‍යයෙන් අපේ පූර්ණ සංඛ්‍යාව විතර, ඒ කියන්නේ අපේ මිලේ පූර්ණ සංඛ්‍යාව විතර අපි මෙතනදී පෙන්නන්නේ. අපේ ඊට පස්සේ සත ගන්න අපි ඩිසයින් එකට වෙනම ඇඩ් කරනවා සත 0.0යි. ඔහොම එකක් නැත්නම් අපි නිකන් සත 50 ඒ වගේම අපිට මොකක් හරි එතන ඇඩ් කරගන්න පුළුවන්. අපි සත ගන්න මම මෙතනදී ඇඩ් කරලා තියෙන්නේ මේක ඩිසයින් එකටමයි. ඊට පස්සේ රුපියල් කියන එකත් මම මේක ඇඩ් කරලා තියෙනවා අපේ ඩිසයින් එකට. අපි මෙතන ප්‍රයිස් එක අපි මෙතනදී එකෝ කරන්න කියලා කියනවා. ඊට පස්සේ මම කිව්වනේ අතන අපි මේ ප්‍රමාණයක් තියනවා කියලා. ඒ කියන්නේ අපි මේක වෙනම ඇඩ් කරගෙන තියෙන්නේ ඔය ගානේ වැඩි කරලා. අපි ඒකත් මෙතනදී ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි කොච්චර වට්ටමක් තියෙද කියලා මෙතන ඇඩ් කරලා තියෙනවා. ඊළඟට අපිට ඕන මේ ටිකත් ඇඩ් කරන්න පුළුවන්. අපි ඒ කියන්නේ වොරන්ටි එක කොච්චරද අපි ඒක ඩේටාබේස් එක අපිට ඕන වෙනම ඇඩ් කළා. අපිට මේ මෙතෙන්දී එකෝ කරන්න පුළුවන්. මම තාම මේ ටික කරගෙන නැහැ. අපිට ඕන නම් ඒ වැඩ ටිකත් අපිට කරගන්න පුළුවන්. ඒ කියන්නේ සරලයි. දැන් අපි ප්‍රයිස් එකත් මේ විදිහට අපි ඩේටාබේස් එකේ තියෙන ප්‍රයිස් එක මෙතන දාන්නේ. අපි දැන් සේල් අපේ ඇඩ්මින් කින් ගන්න වොරන්ටි එක අපිට තියෙන්නේ ඩේටාබේස් එකේ අරන් මෙතන එකෝ කරන්න විතරයි. ඊට පස්සේ අපේ quantity එක අපිට මෙතන පුළුවන් ඇඩ් කරන්න quantity එකක්. ඒ කියන්නේ අපේ දැන් තියෙන ප්‍රමාණයට විතරයි මෙතන ඇඩ් කරන්නත් පුළුවන්. මෙතන වෙනවා මේ maximum quantity එක කියලා මෙතන මේ alert එකක් එනවා. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්නේ මෙතන ඒ තියෙන ප්‍රමාණය අනුව quantity එකක් ඇඩ් කරන්න විතරයි. අපි මෙතන අපේ quantity එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන on click event එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ තව බටන් දෙකක් මෙතන තියෙනවා. buy now එකයි add to cart එකයි watch list එකයි. අපි මේ දෙක ගැන වෙනම කතා කරනවා ඉස්සරහා වීඩියෝ එකේ. කියන්නේ add to cart එකයි watch list එකයි කියන. අපි මෙතන තව මේ buy now කියන click කරපුවාම payment gateway එකක්
පපෙන්ඩ අපි හදනවා අපි ඒකත් ඉස්සරහා වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි මේ තියෙන්නේ ඒකට අදාළ කෝඩ් එක. අපි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සීල දාට සුබම සුබ දවසක්.